फास्ट यूट्यूब नालिकावे राशिचक्रे एकत्वेन मम निलीशा विक्रमाराच्चि अदापि राशिचक्रे एकत्वेला इन्न ओब सियलु देनाम सादरयेन आयुबन् किया पिलिगन्नवा 2021 ඔක්තෝබර් මාස 25 වෙනිදායින් ආරම්භ වෙන මේ සතියේ අපේ ලග්න පලාපලවලට මොන වගේ ප්‍රතිඵලයක් උදා කරයිද අපේ ලග්නවලට යෙදෙන සුබ කාරණයන් පිළිබඳව අදී අපේ රාශි චක්‍රෙන් විමසලා බලමු ඊට මත්තෙන් මේ රාශි චක්‍රයත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාගේම කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වීමට සියලු දේව ආශිර්වාදයක් तीसरण आशीर्वाद प्रार्थना करमीन अभी अपे राशिचक्रिये अपे लग्नवल उदावन फलाफलयान विग्रह कर बल अपे राशिचक्रिये फलवेनी राशि कुज हिमी मेष राशिय मेष राशि नुपान ओब मे सत्य काटयतुकराने तरमक अविवेकी पुद्गिलेक्लिस වගකීම් බොහෝමයක් පැවරුණු මේ සතියේ ඔබට ඔබගේ රාජකාරී කටයුතු වල නිමාවක් දැකීමට නොහැකි තරම් වැඩ කටයුතු පැවරෙන සතියක් නිසා මේ සතිය ඔබට නිදහස නැතිනම් ඔබගේ කටයුතු වල තියෙන අවිවේකී බව නිසා ඔබට ඔබගේ පවුලේ අයතක් සමග තියෙන සමීප සබඳතා ගිලිහී යාමට ඉඩ තිබෙන සතියක් විශේෂයෙන්ම තමන්ගේ සමීපතයන් සමග කටයුතු කරනවාට වඩා ඔබ රාජකාරී කටයුතු වලට වැඩි කාලයක් නැඹුරු වීම සහ නිවසේදීත් රාජකාරී කටයුතු වලට යොමු වීම නිසා ඔබ බොහෝ දුරට මේ සතිය තමන්ගේ පවුලේ අය සමග දුරස් වීමක් පෙන්වන්න කරන ලබන සතියක්. ඒ නිසා ඔබ බොහොම සිහියේ තබාගෙන රාජකාරී කටයුතු තමන්ගේ පෞද්ගලික ජීවිතයේ කටයුතු සමබරව කරගෙන යාමට උත්සාහ දරන්න ඕන සතියක්. ඒ වගේමයි තම පිය පාර්ශවයාගේ උදව් උපකාර ලැබෙන වශයෙන්ම Tamange ජීවිතේට සාර්ථකත්වයක් උදා කර ගැනීමට ඔවුන් උපකාර කරනු ලබන සතිය. මේ සතිය තුළ ඔබ සහ ඔබගේ මව් පාර්ශවය සමග බොහොම සුහදශීලී කටයුතු කරනු ලබන නිසා ඔබ මේ සතිය තුළ Tamange කටයුතු වලට ඒ දෙපාර්ශවයේ උදව් උපකාර ලැබීම නිසා ඔබගේ කටයුතු තරමක් දුරට පහසු කරනු ලබනවා. ඒ වගේමයි මේ සතිය තුළ ඔබ පිටස්තරය සමග ගනුදෙනු කිරීමට යෑමේදී කල්පනාකාරී විය යුතුයි. විශේෂයෙන් ඔබ මේ සතිය අවිවේකීව ගත කරන නිසා බොහෝ විට ඒ අය සමග තියෙන සම්බන්ධතා දුර්වල වීමටත් ඉඩ තිබෙන සතියක්. ඒ වගේමයි ඔබ අවිවේකී ක්‍රම නිසාම හදිසි තීන්දුව తీරන වලට එළඹීමට ඉඩ තිබෙන නිසා ආවේගශීලී ගතිගුණ පෙන්නුම් කිරීමට ඉඩ තිබෙන නිසා ඒ පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්න. ඉගෙන ගන්න දරුවන්ට තම අධ්‍යාපන කටයුතු වල සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කිරීමට වාග්ගීහිම් වෙන සතියක්. මේ සතිය ජයග්‍රහී වර්ණය ලෙස ලා නිල් පාට වර්ණය ජයග්‍රහී අංකය ලෙස අංක දෙකක් සුබයි. සිකුරු හිමි වෘෂභ රාශියෙන් උපන් ඔබ මේ සතිය තුළ බොහොම ප්‍රීතියෙන් ප්‍රමෝදයෙන් සැහැල්ලුවෙන් ගත කිරීමට උත්සාහ කරන සතියක්. නමුත් ඔබ බොහෝමයක් කටයුතු එකට යොදා ගැනීම නිසා මේ සතිය ඔබ සැලසුම් සහගතව කටයුතු නොකිරීම නිසා ඔබට යම්කිසි ආතතික මේ තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබෙනවා. ඒට හේතුව වෙන්නේ ඔබ එකවර කාර්යයන් බොහෝමයක් කිරීමට උත්සාහ දැරීම නැතිනම් බොහෝමයක් කාර්යයන් කිරීමට බොහෝ දිනකට ඔබ පොරොන්දු ගිවිසුම් දීම නිසා මේ සතිය ඔබගේ කටයුතු තරමක් අවිවේකී කරගන්න ලබන සතියක්. තමන්ගේ පවුලේ අය සමග සතුටින් ප්‍රමෝදයෙන් ගත කිරීමට වාග්ය හිමි වෙනවා. මේ සතිය තුළ ඔබ ඔබගේ පවුලේ සහකරු සහකාරිය සමග බොහොම ප්‍රීතියෙන් සමාදානෙන් කටයුතු කරන ලබන සතියක්. රාජකාරී කටයුතු ඔබ මැදිස්ත්‍ව කරගෙන යන ලබන නිසා මේ සතිය ඔබට ඔබගේ රාජකාරී කටයුතු වල ගැටලු උද්ගත නොවන තමන්ගේ කටයුතු වලින් සෑහීමකට පත්වීමට හැකි සතියක් වෙනවා. තමන්ගේ සහෝදර සහෝදරියන් යහපත් වෙන මේ සතිය තුළ ඔබ කටයුතු කරන ලබන්නේ බොහොම ප්‍රීතියෙන්. මේ සතියේ ඉගෙන ගන්න දරුවන් තමන්ගේ අධ්‍යාපන කටයුතු වලින් ගිලිහී යාමට ඉඩ තිබෙන නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒ වගේමයි ගනුදෙනු වලදී ඔබ බොහොම පරිස්සමෙන් ගනුදෙනු කළ යුතු අතර ඒ සඳහා වැඩිහිටියන්ගේ උපදෙස් ලබා ගැනීම සුදුසුයි. මේ සතියේ ජයග්‍රහී වර්ණය ලෙස ලා රෝස පාට වර්ණය ජයග්‍රහී අංකය ලෙස අංක 7ක් සුබයි. අපේ රාශි චක්‍රයේ තුන්වෙනි රාශිය බුධ හිමි මිතුන රාශියයි. මිතුන රාශියෙන් උපන් ඔබ මේ සතිය තුළ බොහෝමයක් දේවල් ජයගනු ලබන්නේ ඔබේ කතාවේ. ඔබ විසින් කරනු ලබන යෝජනා ඔබ විසින් කරනු ලබන බොහෝමයක් කාරණා ඔබ සපත කරගන්නේ ඔබගේ කතාව තුළින්. ඒ නිසා මේ සතියේ ඔබගේ ගොඩක් වැඩ කටයුතු ඔබට
බොහොම සැහැල්ලුවෙන් බොහොම අප්‍රමාදව කර ගැනීමට වාග්ය හිමි වෙන සතියක්. ඒ වගේම තමයි මේ සතිය තුළ නීතිඥ වෘත්තියේ සහ ලේකන වෘත්තියල යෙදී සිටින අයට සුබඵල උදා කරන වාසනාවන්ත සතියක් වෙනවා. ඔබ යම්කිසි නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තු වුණා නම් ඒ නිවසේ කටයුතු ඉදිකිරීම සඳහා අන් අයගේ උදව් උපකාර ලැබෙනවාසේම තමන්ගේ ඉදිකිරීම කටයුතු නිසි පරිදි කරගෙන යාමට අවශ්‍ය වටපිටාව සැරසෙන සතියක්. ඉගෙන ගන්න දරුවන්ටත් තමන්ගේ අධ්‍යාපන කටයුතු වල සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කිරීමට වාග්ය හිමි වෙනවාසේම ඔබ මේ සතිය තුළ ගුරුවරුන් සමග බොහොම ලෙන්ගතු සහ ඔබ බොහොම සුහදශීලී සම්බන්ධතාවක් ගොඩනගා ගැනීම නිසා මේ සතිය ඔබ ඔබගේ කටයුතු වල නැත්නම් අධ්‍යාපන කටයුතු වල දක්ෂතා පෙන්නුම් කරනවා. ඒ වගේමයි මේ සතියේ ඔබ පවුලේ අය සමග සමාදානයෙන් කටයුතු කිරීම නිසා මේ සතිය ඔබට ප්‍රීතියෙන් සන්තෝෂයෙන් කල් ගෙවීමට වාග්ය හිමි වෙනවා. ජයග්‍රහී වර්ණයේ ලෙස ලා කොළපාට වර්ණය ජයග්‍රහී අංකයේ ලෙස අංක 4ක් සුබයි. සඳු හිමි කටක රාශියෙන් උපන් ඔබ මේ සතිය තුළ තමන්ගේ රාජකාරිය කටයුතු සේම පෞද්ගලික ජීවිතයේ කටයුතුත් පටලවා ගන්නාලා සතියක්. ඒ මේ නිසා ඔබට මේ සතිය තුළ ඔබ පළමෙන් ඉෂ්ට කළ යුත්තේ කුමක්ද ඔබ ඒ වගේම මේ සතිය තුළ ඔබ කරන්න ඕන කටයුතු මොනවාද කියන දේ පිළිබඳව බොහොම සැලසුම් සහගතව ආරම්භ කළ යුතු සතියක් වෙනවා. විශේෂයෙන් මේ සතිය තුළ ඔබට ඔබගේ රාජකාරිය කටයුතු නිම කිරීමට නොහැකි වීමක් නැත්නම් ඔබ විසින් රාජකාරිය කටයුතු අතපසු වීමක් සිදුවීමට ඉඩ තිබෙන සතිය. ඒ නිසාම ඔබට ඔබගේ පවුලේ කටයුතුනොත් ඔබ ගිලිහි යන සතියක් නිසා මේ සතිය ඔබ බොහොම සැලසුම් සහගතව කටයුතු කළ යුතු සතියක් වෙනවා. කෙසේ නමුත් විටින් විට හිතට චිත්ත පීඩා ගෙන දෙනවා වගේම දුක හිතෙන දේවල් නිසා මේ සතිය ඔබ යම්කිසි මානසික දුකකට නැත්නම් මානසික ආතතියකට පත් වීමට ඉඩ තිබෙන නිසා ඔබ මේ සතිය බොහොම සැලසුම් සහගතව ඔබගේ සතිය ඉදිරි වැඩ සැලසුම් කළොත් ඔබට ජයග්‍රහී සතියක් කර ගැනීමට වාග්ය හිමි වෙනවා. ඒ නිසා ඔබගේ රාජකාරී කටයුතු වලදීත් ඔබ ප්‍රමුඛතාවය දක්වමින් අන් අය සමග බොහොම සුහදශීලීව කටයුතු කිරීමට උත්සාහ කිරීමෙන් ඔබගේ රාජකාරී කටයුතු සාර්ථක කර ගැනීමට වාග්ය හිමි වෙන නිසා ඔබ මේ සතිය තුළ බොහොම කල්පනාවෙන් වැඩ කටයුතු කළ යුතු සතියක් වෙනවා. ඒ වගේමයි ඔබට ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට වාග්ය හිමි වෙනවා. මේ සතිය ඔබගේ ජයග්‍රහී වර්ණයේ ලෙස ලා කොළපාට වර්ණය ජයග්‍රහී අංකයේ ලෙස අංක 3ක් සුබයි. අපේ රාශි චක්‍රයේ පස්වන රාශිය රවි හිමි සිංහ රාශියයි. සිංහ රාශියෙන් උපන් ඔබ මේ සතිය තුළ තමන්ගේ රාජකාරි කටයුතු බොහෝම සෙමින් නමුත් ක්‍රමවත්ව විශාල වැඩ කොටසක් ඉටු කරන ලබන සතියක්. ඔබ කිසිදු මානසික පීඩාවකින් තොරව තමන්ගේ කටයුතු නිසි පරිදි ඉටු කරන ලබන සතියක් නිසා මේ සතිය තුළ ඔබට ආයතන ප්‍රධානීන්ගේ ප්‍රශංසා ලැබීමට වාග්ය හිමි වෙනවා. ඒ වගේමයි ඔබගේ නිවසේ ඉදිකිරීමක් විශේෂයෙන් යමක් ඉදිකිරීමට පටන්ගෙන අතරමඟ නතර වුණා නම් ඒ නතර වූ කාර්යය නැවත ආරම්භ කිරීමෙන් ඔබට ඒ වැඩේ නිම කිරීමට වාග්ය හිමි වෙනවා. ඒ වගේම තමයි ඔබ මේ සතිය තුළ තමන්ගේ නිවසේ පිරිසකර කිරීම නැතිනම් පිරිසුදු කිරීම මේ වගේම gedara කටයුතු වල පිළිබඳ සොයා බලා ඒව අස්පස් කිරීම ආදී යෙදෙන නිසා මේ සතිය ඔබ ඔබගේ පවුල් ජීවිතයේ ක්‍රමවත් බවක් පෙන්නුම් කරන නිසා ඔබට සතුටින් ප්‍රමෝදයෙන් ගත කරන්නට වාග්ය හිමි වෙනවා. අන් අයගේ උදව් උපකාර ලැබෙනවාසේම අන් අයගේ ආදරය අනුකම්පාව දිනා ගැනීමට වාග්ය වෙන සතියක්. ඒ වගේ මේ සතිය තුළ ඔබගේ ආවේගශීලී ගතිගුණ පහව යාම නිසා ඔබ අන් අය සමග බොහොම සුහදශීලීව කටයුතු කරන ලබනවා. ඉගෙන ගන්න දරුවන්ටත් තම අධ්‍යාපන කටයුතු වලට අන් අයගේ උදව් උපකාර ලැබීම නිසා ඒ අයගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට වාග්ය හිමි වෙන සතියක්. මේ සතියේ ජයග්‍රහී වර්ණයේ ලෙස ලා නිල් පාට වර්ණය ජයග්‍රහී අංකයේ ලෙස අංක 5ක් සුබයි. බුදු හිමි කන්‍යා රාශියෙන් උපන් ඔබ මේ සතිය තුළ තමන්ගේ රාජකාරී කටයුතු බොහොම හොඳින් ඉටු කරන ලබන සතියක්. විශේෂයෙන් ඔබ තීක්ෂණ බුද්ධියෙන් කටයුතු කරන ලබන සතියක්. තමන්ගේ සැඟවුණු දක්ෂතා තමන්ගේ සැඟවුණු සහජ කුසලතා එළිදක්වන සතියක්. මේ සතිය තුළ ඔබට ඔබ අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීමට වාග්ය හිමි වෙනවා. ඒ වගේම තමයි අන් අයගේ ප්‍රශංසාවට ගෞරවයට ලක්වීමට වාග්ය හිමිවීම නිසා මේ සතිය ඔබ කටයුතු කරන ලබන්නේ බොහොම උද්‍යෝගයෙන්. මේ සතිය තුළ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඔබට පැසසුම් ලැබීමටත් වාග්ය හිමි වෙන නිසා ඔබට ඉහළ නිලධාරීන්ගේ ප්‍රශංසා ගෞරව හිමි වෙන සතියක්. සමාජයේ ඉහළ ප්‍රභූන් හා
हरी हरियट नतीनम हरटकार कटयत किरीमट भाग्य हिमेन निशा मे सती वब्बट बहुम साडंबरी आडंबरी कटयत किरीमट हिमेनवा एवगे मत अम्मे कटयत सद अणित उदौ किरीम सह वब्ब पिटिपसिन पिरीवरा सैदी मनसा मे सती वब्बे बहुम कारण सार्थक सत्य विशेष इनब अनागत आयोजन अनु तमंगे अनागत व्यापार पिलबंद सितासीटिया मेम व्यापार क्रियात्मक किरीमट मेम व्यापार पिलबंद वब्बे कारण स्वया बल एवट तव तव पुद्यल ने कतु करगन तमंगे कार्य सार्थक भाग्य हिमेन ये तम वबट मे सत्य तुल मुदल आयोजन किरीम बलापुर एम कारण हितामत पत्सत्यावा मे सत्य वोट लाभ इपेमट भाग्य हिमेनिस वबट वासनावंत सत्यावा इगन गण धर्वे अध्यापन कटयत मध्यस्थ मटम पवती नर मे सती वब जयग्रही वर्ण लेस सुधुपाठ वर्ण जयग्रही अंक लेस अंक देखा सुबाई सिखर हिमी तुलाशियन उपन ओब मे सत्य तुल तमंगे कटयत निशी पारधि सलसुम कर इटको लबन सत्य मे सत्य तमंगे पौले अयन वेष महानीन सीम पौले अये उद उपकार लबन सत्य मे सत्य तमंगे पौल जीवित सार्थक प्रतिफल पेणु किरीम बाकी हिमीन सीम तमंगे राजकारी कटयत बोहम दीवन दखन लबन सत्य विशेष मे सत्य तुल वब्बे विदेश संबंधता उड़नगेम विदेश आधार लबागेम हो विदेश संबंधता अति पुजील सह संबंध अति करगेम बाग्य हिमीन अनागते बेडदायी फलदायी आयोजन सदाबे भाग्य हिमुन सत्य ये मे सत्य तुलाबट सतुरन पराजय कर गनी मट भाग्य हिमुन सा मे सत्य वब्ब बहुम सहवे प्रीतियम प्रमोद सत्य ये मैं गण धरव तम अध्यापन कटित सार्थक प्रतिपल पेणुकर मेन अध्यापन कटित इदिरीम भाग्य हिमुनवा मे सती जयग्रही वर्ण सुधु पाठ वर्ण जयग्रही अंक लेस अंक हयात सुबाई अपे राशि चक्र अटवन राशि कुज हिमी उच्चिक राशि आई उच्चिक राशि नुपन ओब मे सत्य तुल बहुम अविवेकी गतक लबन सत्य ये मई ओबगे सलसुम सहगत कटयत अडालीमट हो ये संबंधेन ओबट याम किसी बाधावन अतिवीमट इन दिबेनवा विशेष मे सत्य तुल यहापात क्रियावल यदि पुद्गल इतना उसा प्रतिफल लभीमट याम किसी अयापात क्रियावल यदि सिटीनवा ये अयापात प्रतिफल उदाहरण सत्य ऐसा मे सत्य तुल ओब बहुम वगकीमेन बलाकांत कारण तम ओब समाजे अवांक पूज्यल क्रीधिट कटयत किरीम उत्साह किरीम ये तम ओब मे सत्य तुल अनावश्य मानसिक पीड अतिवीमटिबेन तमंके विरण कटयत सार्थक अत्यंतिम भाग्य हिमी नोर निशा मे सत्य ओब आतती कटयत किरीम इतिबेन राजकारी कटयत ओबे राजकारी कटयत दीवन पेणुंकर सीम वब राजकारी कटयत अन्ना उद उपकार लभन सत्य आदाय लभ्यम सह ओबे वत्कम इहलदेमट भाग्य हिम निशा मे सत्य तुल वब्बट धन लभ्यमती ज्ञापत्तेनवा ये बगे मेघन गण धरवन मध्यस्थ प्रतिपल पेणुंकरवा ओबे जयग्रही वर्ण लेस ला कोले पाठ वर्ण जयग्रही अंक लेस अंक तुन सुबाई गुरु हिमी धनुराशि नुपन ओब मे सत्य तुल बहुम सहलवे कटित कर लबन सत्य कोपमन राजकारी यदिति पुनात कोपमन वेड गुडगसी पुनात ओब बहुम हिमीन सहलवेन ओबे कटित कर लबन सत्य अन्नागे अदह सुधासुरट ओब किपी मटवत् ए अदह सुधासुरट यटात्र तमान कटयतु इक्मान किरी मटवत् उत्सुक नवन सत्य तमांटम आवेनु रटावकट बहुम हिमीन तमांगे कटयतु පවත්තාගණියම් ලබනවා. ඒ වගේමයි මේ සතිය ඔබගේ ශාරීරික උෂ්ණත්වය වැඩි වීම නිසා ඔබට ඔබගේ මුත්‍රා ආසාදිත තත්ත්වයන් ඒ වගේම ඔබගේ ලේ කෝප වීම නිසා ඔබගේ ශාරීරික සැරව ගෙඩි හෝ නැතිනම් විස බිබිලි ඇතිවීමට ඉඩ තිබෙන සතියක්. මේ සතිය තුල ඔබගේ දෙමෝපියන්ගේ විශේෂයෙන් මව්පාර්ශවයගේ දුක් ගැනවිලි ඇසීමට හෝ ඒ අය වෙනුවෙන් ඔබට වෙහස මහන්සි වීමට ඉඩ තිබෙනවා. राजकारी कटयत वोलट वब अन्नाये उद उपकार लभन सीम वब अन्नाये उद उपकार बलापुर सत्य मे सत्य तुल इगन गण धर्व तमंगे अध्यापन कटयत मध्यस्थ पवत्ता लबन नमु दोविट धर्वे तमंगे अध्यापन तीन नियम दक्षता गिलीमट नियम दक्षता नोपिन्वीमट इडतिबेनिस वेडिटिया धर्वन अध्यापन मध्यम अत्यावश्यवेनवा जयग्रही वर्ण एलेस ला नीलपाट वर्ण जयग्रही अंक लेस अंक हतरा सुबाय अ
අපේ රාශි චක්‍රයේ 10 වන රාශිය ශනි හිමි මකර රාශියයි. මකර ලග්නයෙන් උපන් ඔබ මේ සතිය තුල තමන්ගේ පෞද්ගලික දියුණුවට වඩා වෙහෙස මහන්සි වෙන්නේ තමන්ගේ වටපිටාවෙ ඉන්න මිත්‍රයන්ට නැත්නම් සමාජෙ ඉන්න පිරිවරට උදව් උපකාර කිරීමට. විශේෂයෙන් ඔබ මේ සතිය කුසගින්න අයට ආහාර ලබා දීම සහ අසරණ අයට පිහිට වෙන සතියක්. ඒ වගේමයි තමන්ගේ අතේ තිබෙන මුදල් වෙනුවෙන් අන් අයගේ දියුණුවට ඔබ අතහිත දෙන සතියක් නිසා මේ සතිය ඔබට සමාජයෙන් ගෞරව ප්‍රශංසා ලැබීමට වාසි හිමි වෙනවා. ඒ වගේමයි රාජකාරී කටයුතු වල ඔබට तमंगे आयतन प्रधान प्रशंसा लभीम राज्यांशी नियली नयट तमंगे कटेत पिलबंद रजे प्रशंसा लभीम भाग्यमेनो विशेष तमंगे आयतन प्रधान उसास एगेम लक्ष्मी मन सह मे सती हो बट बहुम वासनावंत सत्यवा ये वगे मई मे सती पौलिया समगत वब समीन कटेत उत्साह मन सहट वे सतुट प्रीतिय पौल नदवामट भाग्यमेनो ඉගෙන ගන්න දරුවන් තම අධ්‍යාපන කටයුතු වලින් බොහොම කැපවීමෙන් වෙහෙස මහන්සි වෙන සතියක් නිසා දරුවන්ට තම අධ්‍යාපන කටයුතු වල සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කිරීමට වාසි හිමි වෙනවා. මේ සතියේ ජයග්‍රහී වර්ණයේ ලෙස ලා නිල් පාට වර්ණයත් ජයග්‍රහී අංකයේ ලෙස අංක 5ත් සුබයි. ශනි හිමි කුම්භ රාශියෙන් උපන් ඔබ මේ සතිය තුල කටයුතු කරන ලබන්නේ තරමක අවිවේකී ස්වභාවයකින්. තමන්ගේ අතේ තිබෙන මුදල් වියදම් වීම හෝ නැතිනම් තමන්ගේ අතේ මුදල් අහිමි වීම නිසා ඔබ යම්කිසි මානසික පීඩාවකට පත් වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා මේ සතිය තුල ඔබ අමතර ආදායම් ඉපයීම සඳහා යොමු විය යුතු සතියක් වෙනවා. තමන්ගේ දක්ෂතා තුලින් තමන්ගේ හැකියාවන් තුලින් ආදායම් උත්පාදනයට සහ නව රැකිය අවස්ථා සොයා බැලීමට ඔබ අවස්ථා උදා කළ ගත යුතු වෙනවා. පවුලේ කටයුතු වලදී ඔබ පවුලේ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වෙනවා සේම තමන්ගේ නිවසේ අයගේ දියුණුව වෙනුවෙන් ඔබ වෙහෙස මහන්සි වෙන සතියක්. විශේෂයෙන් මේ සතිය තුල ඔබ බොහොම දහඩිය මහන්සියෙන් කටයුතු කරන ලබන නිසා ඔබට කායික සුවයට බාධා පැමිණීමට ඉඩ තිබෙනවා. වෙහෙස මහන්සිය දැනෙන නිසා මේ සතිය ඔබ මානසිකව ඒ වෙහෙස මහන්සිය නිසා මානසිකව පීඩාවට ලක් වීමට ඉඩ තිබෙනවා. ඒ වගේමයි මේ සතියේ ඔබ ඔබගේ රාජකාරී කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන ලබනවා. ඉගෙන ගන්න දරුවන්ද තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වෙනවා. ඒ වගේම නව අධ්‍යාපන අවස්ථාවන් පිළිබඳව ඔබ වෙහෙස මහන්සි වෙනවා. ඒ වගේම නව රැකිය අපේක්ෂාවෙන් සිටි පුද්ගලයෙක් නම් ඔබට ඔබගේ රැකියා සඳහා අවස්ථාවන් උදා කර ගැනීමට ඒ සම්බන්ධයෙන් යහපත් තොරතුරු ලැබීමට වාසි හිමි වෙන සතියක්. මේ සතියේ ජයග්‍රහී වර්ණයේ ලෙස ලා කොළපාට වර්ණය ජයග්‍රහී අංකයේ ලෙස අංක 5ත් සුබයි. අපේ රාශි චක්‍රයේ 12 වන රාශියේ ගුරු හිමි මීන රාශියයි. මීන රාශියෙන් උපන් ඔබ මේ සතිය තුල කටයුතු කරන ලබන්නේ බොහොම ප්‍රමෝදයෙන් සහ උද්‍යෝගයෙන්. මේ සතිය තුල ඔබට ඔබගේ රාජකාරී කටයුතු වල සැලකිය යුතු දියුණුවක් අත්විඳීමට වාසි හිමි වෙනවා. ඒ වගේම තමයි ඔබට ඔබ විසින් කරන ලබන කටයුතු වල සාර්ථකත්වයක් අත්විඳීමට වාසි හිමි වෙනවා. සේම ඔබට ඔබගේ පවුලය සමග සමගියෙන් සතුටින් ප්‍රීතියෙන් කටයුතු කිරීමටත් හේතු වෙනවා. මේ සතියේ තමන් විසින් කරන ලබන කටයුතු වල බොහෝමයක් කටයුතු යෙදෙන්නේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන්. ඒ නිසා ඔබගේ තිබෙන ධනය නැතිනම් ඔබගේ තියෙන ස්ථාවර මුදලක් ඔබ යොදවලා විශාල වශයෙන් යොදවලා ඔබ ආගමික කටයුත්තක් වෙනුවෙන් යෙදවීමට බලාපොරොත්තු වෙන සතියක් හෝ ඔබ ඒ සඳහා යොමු වෙන සතියක් නිසා මේ සතිය තුල ඔබගේ ආධ්‍යාත්මික දියුණුව ඉතාමත් යහපත් සතියක් වෙනවා. ඒ වගේමයි ඔබට සමාජයේ ගෞරව ප්‍රශංසා ලැබීමට වාසි හිමි වෙන වශයෙන් ඔබ විසින් කරන කියන කටයුතු සඳහා අන්නෑගේ උදව් උපකාර ලැබෙන සතියක්. ඉගෙන ගන්න දරුවන්ටත් තමන්ගේ අධ්‍යාපන කටයුතු වල ගැටළු සහගත තැන් ඇතනම් ඒ තැන් පහදා ගැනීමෙන් ඔබට මේ සතියේ තමන්ගේ මතකයේ ආවර්ජනය කර ගැනීමටත් ඔබට ගිලිහුණු යම් විශේෂ කරුණු තිබේ නම් ඒ විශේෂ කරුණු නැවත ඔබගේ මතකයේ රඳවා ගැනීමට වාසි හිමි වෙන අතර මේ සතිය ඔබට ඉතාමත් සාර්ථක ප්‍රතිඵල අධ්‍යාපන වලින් පෙන්නුම් කරන නිසා ඉගෙන ගන්න දරුවන්ට ඉතාමත් යහපත් තත්ත්වයක් වෙනවා. මේ සතියේ ජයග්‍රහී වර්ණයේ ලෙස සුදු පාට වර්ණය ජයග්‍රහී අංකයේ ලෙස අංක 3ත් සුබයි. ඊෆාස්ට් YouTube නාලිකාව හරහා අපි අපේ ලග්න ඵලාඵලයන් පිළිබඳව විමසා බැලුවා. ඔබට ඔබගේ යම්කිසි ලග්නයකට යම්කිසි අසුභයක් ඇදීමට තිබෙනවා නම් ඒ අසුභය වෙනුවෙන් ඔබ කටයුතු කළ යුත්තේ බොහෝම තීර්ණාත්මක විදිහට. විශේෂයෙන් මේ සතියේ ශනි ග්‍රහය වක්‍රව ගමන් කිරීම නිසා
අසුභ තත්ත්වයන් උදා වෙන ලග්න තිබෙන නිසා මේ සතියේ තමන්ට එද්දෙන්ට තියෙන යම් කිසි අසුභයක් වේ නම් මේ අසුභේ වළක්වා ගැනීම සඳහා ඔබ වෙහෙස මහන්සි වෙන්න ඕනේ. ඒ සඳහා යෙදිය යුතු පිළියම් වත්කම් වල ඔබ එද්දෙන්ට ඕනේ. තමන්ගේ ආගමික කටයුතු වල යෙදෙමින් තමන්ගේ ආගමික වත්පිළිවෙත් වල යෙදෙමින් තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට උත්සාහ කර ගැනීමෙන් ඉදිරියේ එද්දෙන්ට තිබෙන බාධා ඉවත් කර ගැනීමට වාග්ය හිමි වෙනවා. ඒ නිසා මේ සතිය තුල ඔබට යම් කිසි අසුභයක් සිද්ධ වෙම් තිබෙනවා නම් ඒ අසුභේ මැඩ පවත්ලා යටපත් වෙලා ඔබට සුභ සුභය දිනුව වාසනා උදා වෙන වාසන සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමින් යම් කිසි ලග්නයේද යම් කිසි සුභයක් වීමට තිබෙනවා නම් ඒ සුභේ වඩා වඩා වර්ධනය වෙලා තමන්ගේ දිනුව සැපත ළඟා වීමට සෞභාග්‍ය ලබා ගැනීමට සීල ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මේ වගේම මේ අපේ රාශි චක්‍රත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සීල දිනාටම යහපත දිනුව සෞභාග්‍ය උදා වීමට තිසරණ ආශිර්වාදයක් දරදා සමිදු ආශිර්වාදයක් ප්‍රාර්ථනා කරමින් මේ ළඟ අපේ රාශි චක්‍ර සතියේ පලාපල කතනෙන් හම් වෙන බලාපොරොත්තුන් ඔබ සියලු දෙනාටම දලදා සමිදු ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් අපේ වැඩසටහන අදින් අවසන්.